ම් සබද සරණයි පින්නන්ත හැම දෙනාටම අද සනිසුරාදා දවස අද පිහුඟක් වෙලාවට ධර්ම සාකච්ඡාව හෝ ඒ වගේම විශේෂත කාරණාවක් තියෙනව නම් ඒ විශෂත කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන දවස ජීවිතයේ ලැබෙන පරාජයන් බොහොමයක් තියෙනවා. මේ ලැබෙන පරාජයන් හමුවේ හුඟක් අය ඉන්නවාඒ පරාජය ජෑගගහනයක් බවට පත්කරගණ්ඩ වෙරධරණ අය. නමුත් නොහැකිවෙන අවස්ථා වැඩි. සමරන්නවා ඒ පරාජය නොවුණනං සමරයින්නවා ඒ පරාජය නොවනානං තමන් අද මෙතන නෑකිල කියන්න පුළුවන් අ. එහෙම කියනව පසුවය. මගේ ජීවිතය යන්න හවල්දසිම පැරදුනා. ඒ පැරද්ද හින්දමං වඩාහම සාර්ථක මනුසෙක් බවට පත් වනා. මං එදා අතමයි ජීවිතය පිටිබඳව, ඉගත්ත ජීවිතය පිළිබඳව මම හරියටම ජීවත්තෙන් ඩිගන ගත්තේ එන්නේ පරාජයත් එක්ක කියලා කියන්න පුළුවන් අ න්න. සමහරයි ඉන්නවා පරාජයට පත්වෙලා පරාජය තුළම ගිරිලා ඒක තුළම වැෙනසිලා යනය. බුදුරජාන් වහන්සේ මේක දෙශනා කරන්නේ දුකට පත්වීම කියලා දුකට පත්වෙන අය සමහර අයට ඒ දුකහින්දා ඇතිවෙන විපාකය සම්මෝහ විපාකයක් කියල බුදු පියන් වහන්සි දෙේශනා කරනු. සම්මහෝ විපාකයක් කියලා කියන්නේ මෝඩ විපාකයක්. මෝඩ විපාකයක් කියන මොකක්ද මේ ලැබිච්ච දුකහින්දා. මොකද කරන්නේ කල්පනා කරනවා. කිසිීමම සාර්ථකත්වයක් ගැෙන කල්පනා කරන්නේ දැහැ. ඒ මතව මටමමයි වෙන්නේ මටම මයි මේ සියලු කරදර කාරී තත්ත්වයන් මේ ඔක්කෝම ගැනවෙෙනහි කරලා අර කලුගලි ඔලුගගන්නකෙන් පපුේ අතගාහගෙන ගෑ ගහනවා ඔලුේ අතගාගෙන ෑ ගහනවා කුගලේ ඔලු ගන්නවාවාගේ විලාපතියනවා කෑගහනවා වැලපෙනව එච්චරයි. ඒකෙම නැහෙනෝ කෙටියෙන් කියනන ඒක හින්දම එයා යගේ ජීතය අසාර්ථක කරගන්නවා මේ පරජය හින්ද තින් පරාජය කියනවා ගොඩාක්. ෞකි කත්වය තුළ අර්ථදක්වට වෙන්න අපිට සමාජයේ සම්මතයේ තියෙන වූ යම්යම් ජයග්‍රහහි කඩයිම් ඉලක්ක තින විභාග එදකොට වෙනත් ආකාරයක සම්මකපාරීක්ෂණ ඒවගේ යම්යම් එක සීමාවකට හා දක්ෂතාවයන් පෙන්නන්ට අවස්ථාතියන ඇතිනින් හාටයාව මෙන්නමයාආකාරය පිළිගන්නවා කිය කතා කරනවා ඇති ඒ දක්ෂතාව පෙන්න්න නකොට වැි දක්ෂතාව පෙන්ෙන ඉන්නවා. ඒ ය දිනවා ඒ දක්ෂතාවයන්තුල අසාර්ථ වෙන අය පරදින දුවන තරගයක් වනත් එහෙමයි. ඉතින් ඒවගේ අපි ජාය පරාජය කියන එක සම්මත වසයෙන් තේරුම් ගතයුතු දයක්ති නවා ඉතින් පැරදදි මිනිස්ු බෝඩ ගොඩක් ුන්තුවෙල තම අඩපාඩු හදාාගෙන සකස් වෙනයි ඉන්න. අන්න ඒ අඩුපාඩු හදාගෙන සකස් වන්න අය ගැන ුදුරජාන් වහන්ේ දේශනා කරන්නේ පරියේෂන නිපාගයක් ලැබිෙනව කළලායාට එකන් දුක් ඇව වනම ැ පරාජයක් වුණහම පර්යේෂණ විපාකය කියන්නේ මොකක්ද. ඒ පරාජයේ නිසා නුවනතියන තැනැත්තා කල්පනා කරුයිම පැරදුුණය කියලා. මගේ බාහිර පරිසෙරි ොක්ද මට තිබප ප්‍රශ්නය. මගේ අභ්‍යන්තර වසේ මොකක්ද මට තින ප්‍රශ්නය. එතකර මට සමාජය වසය හරි මොනොවාහරි පැත්තකින් මේ පරදිෙන්ට හේතුනේ මොකක්ද කියලා. දුකටපත්වයෙන්ට හේතුනේ මොකක්ද කියලා බලලා අන්න ඒක නිවැරදිකු කරගන්නඩ තමයි, වැරදි කරගට කටයුතු කරන එක තමයි හැමවෙලේම එහෙම කටයුතු කරලා සාර්ථක වවා යටතකට ලැබිලතිනි පර්යේෂණ විපාකයක්. කොහොමද මම මේ අභියෝගෙන් ජයගන්න කියලා. කොහොමද මම මේ අභියෝගෙන් ජයගන්නේ කියලා හැම වෙලාවකම වගේ අපි හිතන්ඩ ඕන හැම වෙලාවකම වගේ අපි හිතන්ඩෝනෑ හිතල වැඩ කටයතු කරන්්ඩෝඕනෑ ඒක තමයි පර්යේෂණ විපාකය කියලා කැනෙති මේ දිනවල, දෙගොල්ලක් පැරදිලා සමහර වෙලාවට අපිට පේන්්ඩ තියෙනවා දෙපාර්ශයක් පැරදිලා තියෙන ආකාරය ඒ තමයි උසස් පෙළ විභාගය අසමත් වෙච්ච සමහාර දරුව අසමත් වනාට පැරදිලානේ එයාල සමහර අය විභාග ලියපු දවසම තේරුම් අරගෙන මං මේදී කරේ නෑ හරියට මටක කිසිීමම ප්‍රයෝජනයක් ලබන්ට බැෑකල එ ඉඳ ලම ඊළඟ සැරට සූදානම් පෙමින් ඉන්නවාම අරක අධදැකීමක් විතරයි. කවදාහරි දවසක අපි සාර්ථකවෙච්ච දවසක අපිට කියන්න පුළුවන් වෙඩ ඕනෑ අර පරාජය තමයි මාව සාර්ථකත්වයකට පත්කෙරුේ කියලා. ඉතින් මේ මේ තත්ත්වය ගැන අපි ටුට්ටක් හොඳට හිතල බල්ලා තීරණයක් ගඩුනු මොකද මේ සමහර දරුව ඔය වගේ එදාම තීරණය කරලා තියන විභාගය මේ ලියපුදාසම තීරණය කරලා ආරියන්න ඇහලා ඉකන් දෑමකතු ගන්නේ වැඩ පිරිලා කදාගෙන විලා දැන් මේ යා මේ වැඩ කටුතු කරගෙන යනවා අරක අත්දැකීමක් විතරයි අර අධදැකීමක් විතරයි කියර දැනගෙන මට මේක හරින්න කිය දැනගෙන ඒහින්ද එයාට මේ ප්‍රතිපල්ලය පරාජයක් නෙව හැබැයි එයාගේ පවුල දෙමවපිය පැරදිලා දෙමවපය පැරදිල කියන්නෙ යාලා හඩ වැටෙනවා යාල සමාජයට මුණ දෙට බෑගෙනවා ඒවගේ ගොඩාක් ප්‍රශ්නතිකරග නයාලා පැරදිල යාල කියන්නේ ආය ඉතිං වැඩන්න ආය මොකුවත් වැඩන්නෑ කියලා අපේ රටේ තියෙන කාකල්පයක් තමයි ඕක ඒ කියන්නේ විභාගයක් අසමත්වීම කියලා කියන්නේ ඒ කියන්නේ විභාගයක් අසමත්වීම කියලා කියන්නේ ජීවිතය ආය ගණ්ඩම දෙයක් නැතු ඔක්කොමිවරුණා වගේ ලෝකයේ තියෙන ලොකුම වැරැද්ද කරාවගේ හරිනික දරුව විභාගයක් අමතිවකැ අමතෙන් හේතුය ලෝක තිය ොකුම වැැද කරවාගේ අසමත් වෙන අති තමයි කිසිීම විදිහකින් කියනද යහන්නේ නැතුව. කිසිම විදිහකින් උනන්දුවක් නැතුව වැරදි වැඩ කරමින් පැහැදිලිබම තමන්ගේ මේ විභාගයට මුුණදුන්න. ඒ වගේම ඉන්නවා තමන්ට හැකි උත්සාහය දරලා අත්දැක මද බව නිසා වෙන් විභාග්‍යස්මත්‍ය චඇසමහරයිඉවා එතෙන්ට ගිල්ලා. විභාග ප්‍රශ්නපත්තරයට මූුණ දෙනකොට ඇති වෙන සංකූලතාවයන් හේතුවෙන් මානසික සංකුලතාවයන් හේතුව භාසමත් වෙන ඉන්න. ඉති ඒකහින්දා මේක විාග මේ පැතුනකින් මේ කරන මේ කාරණාව හරි අසාධාරණයක් ඇත්තටම ළමා මනසට ලොකු අසාධාරණයක් ඒක නමුත් වෙන ක්‍රමවේදයක් හොයාගත්තොත් තමයි සාර්ථක වෙන්න කවධහරි දවසක නියම ඇගේීමක ලක්කරට පුළුවන් වෙන්නේ ප්‍රයෝගිත්තේ ඇයි ඔක්ොමටි කහනත් මේකත් එක්තරා අභියෝගයක් ජයගණ්ඩ පුළුවන් හැකියාවගේ සංකූලතාවයට පත්නවී ඉන්නටඒ ඔක්කෝම අභියෝග තියෙන දේවල් ඉති ඒහිද අපි බලන්ඩෝනේ ජීවිතයේ ඔයවගේ දේවල් තියනවා ඇඉතින්ද දරුවෙක් තිරණය කරලා ඊළං සැරරි විභගේයට සූදානවවෙමෙන් ඉන්නවන ඉතාමම් උනන්දුවෙන් දෙම ඔපියෝ පැර දෙෙනවන එතරන ප්‍රශ්නයක් එතට ඒ තමයි දරුවෝ විවාාගේ අසමත් වෙලා නමුත් පැරදිලා නෑ දෙම ඔපිය පැරදිච්ච තැන් සමහර තැන්ගුති නො දෙගොල්ලම පැරදිලා එකන්නේ දරුවත් පරාජයට පත් වෙලා ඒකන්නේ ඇත් හිතාගෙන දලා දැන් ඉතින් අයමමුුත් කරන්න බැෑ කියලා ඉන්නවා දෙමපියොත් එෙමයි ඔක්කොම මා සික වැටලා මහා විකාරයක් කරගෙන එනම් සමහර තැන්වල දෙගොල්ලම පැරදිලා සමහර තැන්වල දරුව පැරදිලා නෑ ඇදින ලනෑ නමුත් පැරදිලත් නෑ දෙම ඔපය පැරදිලා මහර තැන්ගල දරුවු පැදිලා ඒ කියලා කියන්නේ දරුවවා මානසික විතාමත් පල්ල හට වෙලලා මමුකුත් කරගන්න බැරි ත්තකට පත් වෙලා විවාග සමත්තවෙ හෙද මප න්ටේ ප්‍රශ්නයන කන්න හරිු ආටික ගඩ පි උත්තයක් දරවා ල්ලන් ැරිත් කරන්න පුළුවන් කරන්න තැවෙන තබාග මූන රන් වෙන කරන්ඩ දෙවල්ම රටේ තියෙනවා කියලා සාධාරණ චින්තනකින් කියලා එන්න දෙමපිය පැරදිලානෑ. හරි එ ගීතුන්ගෙන කණ්ඩායම. හතරෙන කට්ටි තමයි දරුව දිනලා. එ ලහන්ට භාග සමත්වෙලා දෙමවපියුත් දිනලා හ ඔඇතරය ඔට වැඩ වෙනස් සඇයත් ඉන්නවා සමහතයන්ට දරුව දිල දෙප දෙමවපිය පැරදිලමි විශ්විද්‍යාලයන්ටත් ඇති අවශ කරන තැනට ලක ප ෙන් බරු ත්‍රිකේෙන් පලනියාවෙන් බරන ගේ ප්‍රශන පර න නැත ඒසා මාර්ථ තුනක් ගඩ බැරුුණ මොකක් හරරි එකක්කති ඒ වගේ තත්වයන් නොලට පත්වවෙෙන්නේ නැතුව අපි මේ පිළිබඳව සාධාරණව හිතන් වන කාරා ගොඩත් තියනතින් අද අපි කතා කර බලාපොරොත්තු වෙන්නේ. ඔය තියන තත්ත්වය ගැන සාධාරණ විග්‍රහයකරගෙන මේ මානසික වැටෙන්න්නේ එනැතුව මූුණ දෙන්නට ඕන දේවල් පිළිබඳව. ගොහොමද ගැටලුවක්කාපු හම මූුණ දෙන්නේ කියන එක පිළිබඳවතමයි මේ සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. කොහොමද ඇත්තරම අපි මේ කාරණාව සිද්ධ කරන්නේ. බලඩ හොඳින් ඉතා හොඳින් හිතල බලන්ඩ කොහොමද අපි මේ වගේ ගැටලුවක් ආපුහාම මූුණ දෙන්න කොහැර යනක වෙලාතියන එකමදේතුම විභා ගසමත්වීම දෙමමාප පැරදිලාහරි දරු පැරදිල හරි වෙලා තියෙන භාග සමත්ීම එතකොට ඉස්සෙල්ලා බලන්ඩෝනෑ මේ ප්‍රශ්නයට මූුණ දෙන්ට විසඳුමක් තියෙනද ලංගමතියෙන විසඳම තමයි ආසන්න විසඳු තමයි ඊළංඟ වතාවේදී සමත්වීම කට පලවෙෙනිය ඕනේ මානසික සූදානම. මේකට මේ වෙනකුටත් දරුව මමර කලින්කිව වගේ දරුවා මානසික සූදානන් නං එච්චරයි. හරි ඉඩපස් අපි වැලිය යුතු තියෙනවා දරවා මානසික සුදානන් නම් පලවෙෙනී පියවර හරි ඉළඟට තිබ්බ අඩු පාඩු සකස්කර ගැනීම තමයි ඉළඟට ඕනේ මම හැමදාම කියන්න ගැටලුවක් ආපු හාම මම කියන දෙයක් නෙවෙයි අපේ දර ඒගේම අපේ දෙමපියනු තදානයම් කරඩුවුන තියන ගට ගැටලුව හරියට නිරීක්ෂණය කරන්න ඕන නිරක්ෂණය කරලා. ඒ ගැටලු හරිට විශ්ලේෂණය කරගන්ඩ ඕනෑ. ඒවාට ලොක්කුම බාධාවල් එන්නේ කරගන්ඩ බැරිවෙල්ලා තියෙන්නේ හු ගාක් කලාවට අපි කියන්නේ. මේ වචන පාචි කර ගෙතරම් හොඳ එ හෑ මොකද අපේ ස්වාමින් වහන්සේලාට භවිතා කරන වචන ඇද නමුත් සමාජයේ මේ පාවිච්චි කරනවා එක එක කෑල්ල කයින් කළ දාලා. ඒ කෑල්ල තමයි අපි සාමානයෙන් කියෙනවා බහ පණ්ඩිතකම කියලා පන්ඩිතකම කියනෙ තාමත් වටන දෙයක් එක නුව නැතිකම තන්න බවට පණ්ඩිකම කියලා කියන්නේ මෙයාගේ ප්ඩිතකම වැඩි කියලාගව කෑල්ලක් කැල බහ ප්ිකම තමයි ඩවෙලා තියන්නේ එකන්නේ නිකන් කිසිම තේරුමක් නැති විදියට සමහර ඇගේ හරියට තියෙනවා මාන්‍යයක් ඇතිවෙලා තියෙන විශේසිෙන් මම කරගෙන යන වැඩපිළිව තමයි හරි කියලා ඒක සහර දෙමාපියන් ගෙත් යෙන සහර දරුවන්ගෙත් තියෙනවා. ති එක හින්දා ඇත්ත මොකක්ද කියලා හොයල බලන්නේ නැහැ. ඒකට අපි දන්න කෙනෙින් හොු උපදස්ටික් ගණ්ඩෝන මේක හුඟා කරට අපේ රටේ වෙලා තියෙන්න්නේ දෙගොල්ලක් අතර ඇතිකරගන්න තරගයක් පොඩ්ඩ ඇත්තන් දෙගොල්ලක් අතර තරගයක් ඇතිකරගන්න. මොකක්ද මේ ඇතිකරගන්න තරගය මෙ මෙහෙම එකක් ඒකයන්නේ මේ අපිහිතමුකෝ මේ වගේ දැන් මගේ මොකක් හරි මතයක් තියෙනවා එකනෙ මොකක් හරි කාරණාව ගැන මගේ අදහසක් තියනෙන වෙන්න මේක තමයි කියලා තව කෙනෙක් ළඟ තවත් කෙනෙක් ළඟ ඒගදේ ගැනම වෙනත් අදහසක් යෙන අපේ ගෙදරම් අපි දෙන්නගේ අදහස් පරස් වරයි සමහට දෙකම් වැරදි සමහට දෙකම හරි සමහට එකක් වැරදි එකක් හරි හොන දැන් හරි රදි ැලි ලක්නවෙව යෝනේ. මම හිතුවේ මොකක්ද අන්න ඒක දිනවා ගැනීම තමයි රටෙත් තියෙන ප්‍රශ්නය. වෙලාවකට ආණ්ු පක්ෂය විපක්සේ හෝ නැත්තම් වෙනත් පක්ෂ දෙ එකක්වෝ යම්මය මත දිරිපත් කන. ඒ දිරිපත් කරන මතවලින් රට හානියක් වෙන අවස්ථා තියනවා. ඒ රට හානියක් වෙනදේ පැත්තක තියලා අපේ මිනිස්සු වැඩිපුර මොකද කරන්නේ නිවැරදිම නිවැරදිදේ පසෙ කලා, කරන දේ තමයි මේ කරන දේ තමයි තමන්ගේ කැමති පැත්තට අදාල දේට හරි ලකුණක් දානක සමරට හිතට එකඟම දන්නවා බං මේ හරි ලකුණන දැමේ වැරි දයට කියලා රට හානියක් වෙන දේට කියලා සද නැතුව ඉන්නවා. හරිද අදාල යුතුදේ කළේසුදේ කරන්නේ නැතුව ඔහේ ඉන්න. අන්න ඒක සුදුසු දෙයක් නෙවෙයි ඒ කොහොමත්ම සුදුසු දෙයක් නෙවෙයි කෙනෙකුට ඒ අපි හොඳින් තේරුම් ග්ඩෝන දෙයක් හරි ඉතා හොඳින් තේරුම් ග්ඩෝන දෙයක් අපි ළඟ තියන අදහසම සයට සීයක් හරි කියලා කිසේම විදිහකින් අපිට කියන්න පුළුවකමක් නෑ අපි ළඟ තියෙන අදහසම සීයටසීයක් හරි කියලා කිසිීම විදිහකින් අපිට කියන්න පුලංකමක් ඇත්තන. ඒමකද ඇත්තේම නැත්තේ අපිට දැනෙන්නේ අපි දන්න විදිහටයි. මේක හොඳින් පිරිගණ්ඩෝනේ දැන් උදාහරණයක් පැහැදිලි උදාහරණය ගත්තෝතු මේ මම මේ බල කියන මම. මම දන්නවා භාවනා ගැන ධර්මයට අදාළ ශේස්ත්‍රයන් පිළිබඳ යම් දැනමක් මට තියෙනවා ඒකහින්දා ධර්මානුකූල දේවල් විශේයෙන් භාවට අදා දේල්සාචාරදදි ට ඒ පිළබඳ හොඳ මතයක් ඉදිරි පත් කරන්නපු ලංකම තිෙනවා හො දසක් දැනු ලංකමති කාරණ සහිත නොත් වෙනත් විශෂය ශේෂත්‍රයන් නොට ගිහාම අපි දැනග්ඩ ඕනෑ ඒ ඒ විස සේෂත්‍රයට අදාළ ප්‍රවීන අය ආශ්‍රය කල අදහස්ක මොද අපට ඒ විශේෂේෂත්‍රයට අදාළව හරිම අදහස එන්නේ නෑ අපේ මනසට එන්න නෑ එන්න නැත්තේ එන්ඩ නෑ මොනවද නැත්තේ අතීත දැනුම නෑ. ඒ අපි අවිවාදයෙන් පිළිගඩුවන. අවිවාදයැන විවාදයකින් තොරව පිළිගත යුතුව තියෙනවා ඒ අඩුපාඩුව මගේ පැත්තිෙන් ඔය සේත්‍රය තුළ දන්න නෑ. තොර ළමයි කියන්නේ ලළමයි. අද කාලෙ ඔය අන්තර්ජාලය වගේ දීවල් හරහා නොය යෙකුත් බටහිර ක්‍රමවේදයන් ආදිය. අරගෙන එක එක ක්‍රම පාවිච්චි කරනවා ධනාත්මක චින්තනය නැත්තන් තවත්ක්‍රමේදයන් නොයෙකුත් පාවිච්චි කරනවා සමහර දරුවු තමන්ගේ විභාගජය ගැනීම සඳහා තියෙන උප උපක්‍රම අතර, සමහර දේවල් ගැ දෙමවපියොත්ක සාකච්චාරම එව සහරින් ගීසි වචන සමහර දෙමවපියන්ට මේ පිළිබඳව දැනීමක් තේරීමක් නෑ. ති ලොකු ලොකු දේවල් කරනවා නමුත් අන්තිමට ප්‍රතිඵලය අසාර්ථකනං තමන්ට පිළිගණ්ඩ වෙනවා දුව එපපුතේ මගේ මොකක් හරි අසාර්ථක මත්තිේවා කියලා. සමහර වෙලාවට තමන් ළඟ ඉන්න දෙමවපියෝ ඉගනගෙනත් නැතිවනට . ජීවිතය සාර්ථ කරගන්ඩ දරපු දැරීම්වල යොදපු උපක්‍රම වල බොහෝ විද්‍යාත්මකව කරන දේවල් වලට වඩා ගොඩක් සාර්ථක උපක්‍රම තියෙනවා එයාරළඟ ඉතිං ඒක නිසාවෙන්ම අපිට එක පා්ටම තමන් දන්න දේම හරි කියෙලා කියට බෑ දැ මේ වෙලාේ ම මේ අමන්ත්‍රණය කරන්නේ විභාග අසමත් වෙච්ච දරුවන්ට ඉස්සෙල්ලාම ඉතකොට ඉස්සේල්ලාම අපේ දරු බලන්ඩ ඕනේ දැන් සූදානන්දු ඉළඟ වතාවට ඊළඟවතාවට සූදානන් නං ගිය වතාවේ විභාගයට පාඩංකරන කාලෙසාහ මේ වෙනකොට මේ දිනවල විා පාඩන් කරන අතරවාරයේ ඒවාවල වෙනස්කන්තිය නොති කියලා බලන්ට ඕනෑ. දැන් මම මගේ අඩු පාඩු හතාගෙන්ෙන හොඳද හැටල බලන්ඩ තවසැරයක් එකම දේ කරලා වැඩන්නේ. අඩුපාඩු වෙච්ච තැට මුණදෙන්ඩ දැඩි ඉතා දැඩි ආත්පශක්ති ඇත්තියෙන් ඕන. එදා දවසේ එදා දවසේ ඉගෙන ගන්න දේවල්ටික පිළිබඳව පුනරීක්ෂණයක් තමන්ගේ පැත්තෙන් සිද්ධ කරලා. පුංචයට හරි කෙටි සටහනක් සකස් කරලා. අන්තිමදී කෙටි සටහනයේ කෙටි සටහන සකස් කර ගඩ. ඒවගේ බොහොම වෙහෙස මහන්සි වෙලා තමන්ගේ කටයුතු හරියටම කරන්න, ඒ ඒ වෙලා වෙදි ඒ වෙලාවිති කරඩ අත්ම ශක්තිය ඇතිකර ග්ඩ නෙ චිත්ත ශක්තිය ඕනේ එකට ඕන කරන්න හොඳ මෙිහි කිරීමක් මෙිහි කරන්් ඕනේ හොඳට නිදිමරණඩ ඕනේ අන්තික සමතුරිිත කරගණ්ඩ නු ගා අය නිදි මරණවාකිලක හම් ම මේ නිදිමරණවාකිලකේ පහදරහත් හතර වෙන්න කම්පාඩන් කර අපවාහාවෙෙන කම්පාඩන් කර අන්තිකට දවල් නිදී. මේ සරීරය වැඩියෙන් වැඩගඩ පුුවන් ක්‍රම ඇත්ති නො මේ සීරය භාවිතා කරගෙන. ඇද ඇතට දුව ට ලා යෙන දන්න ඇතු වැඩකර න කොච හඳද කියලා නමු අපිට උරුමවෙලා යෙන සරීර ක්ඩබොන්ඩ දෙන්නඩ ඕනෑ නවන්ඩ වන නිදි කරවන්ඩ වඕනෑ මේකෙන් වැඩියෙන්ම වැඩගණ්ඩ පුළුවන් වැඩීම කාරයක්ෂිම වැඩගණඩ පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒක්‍රමය තමම අධ්‍යයනය කරග්ඩ ඕනෑ කොයිවෙලාවක් හරිකමන්නේෑ. වඩා හොඳ වැඩකරඩ තියෙනවනන් ටිකක්පාන්දර නමුත් එහම බැයි න ඒ ප්‍රශ්නයන් නැහැ නිදාගන්න කාලයේ කඩලා නිගත් තුතුන් ඒකෙන් ලැබෙන ලාබය ගොඩක් අඩුයි. එහෙමනුත් අපිට තියෙන වෙහෙස කාරී තත්වේ වැඩි අඩුම ගානි පෑ හයක්වත් එක දිට ඒ ඉන්දනි දියන්ු සහරෑදවල්ට පැෑ දෙකක් නදලා රෑට පැෑ පහක්නි තියනවා පෑ හතක කාලයක් අහ කැනවානි ඒක තමයි අපි හුඟවක් බලන්ඩු ඕනේ කාර්යක්ෂම වෙලාවක් තියෙනව සමහර වෙලාවදතින කාරයක්ෂිම වැඩ කරන්න පුලුවන් වෙලාවල් සමහර වෙලාවල් තියන කාරයක්ක්ෂිම වැඩරන්නට බැහැ මේක තේරු ගණඩ ඕන මේක තේරුම් අරගෙන්න්න අපිට පුළුවන් කාර්යක්ෂමව වැඩකටයුතු කරන්ඩ අවශ්‍යය කරන වැඩපිළිවෙල සකස් කරග්ඩ. රි එතකොට ඒ ඇන්නේ හොඳම වෙලාවල් වල හොඳටම කාරක්ෂම වැඩ කරන්ඩ පුළුවන් වෙලාවල් යොදාගණ්ඩ ඕනේ අපි ප්‍රිය නැති සමහර විශේමාලාවන් හදාරට කම්මර හිතන වෙලාවල් යොදාගණ්ඩුවනෑ අපි ගොඩාක් ප්‍රිය විෂයන් හදාරට මදධ්‍යස්තයව මධ්‍යස්ථවෙලාවට දාගත් හම හරි. අපි උගාක් වෙලාවට අපි කැමැතිම වෙලාව කැමතිම විේසිද්ධ කරන්න දාගත්වත් අකමතිම් වෙලාවේ අකමතිම විශේනා එක කෙරෙන නැ. ති මොුණුවමන හරි ය වගේ තමන් තමන්ට ආවේනි උපක්කරම පාවිච්චි කරඩඕන. ඒ වගේම පාඩන් කරන කාලය සටහන් තබා ගැනීම. ඒවාදෛනිකව ඒවා පිළිබඳ ප්‍රස්ථාර ගත කර ගැනීම එකන්නේ එක පොඩි සටහනකරගෙන ඒ කාලය වර්ධනය කරගන්න එක කොච්චර තව එකතුර ගණ්ඩ ඕනඳ කියල බලන කර සංඛානය ක්‍රම තමන්ගේ ජීවිතයට අදාලව භාවිතා කරමින් දත්ත පවත්තාගන්නකොට තමන්ටම තමන් පිළිබඳ ලොකු තෘපතියක් ඇතිවෙනවා තමන්ම තමන්ක පුංචි තරඟ කාරයබවාට පත්වෙනවා තියකහින් ද අන්න එහෙම උපක්ක්‍රමයක් පාවිච්චි කරගණ්ඩ දක්ෂ වැඩුවුන ගොඩක් දක්ෂ වෙඩෝන. ඉති ඒකහිද ගිය සැරයේ ගියවතාවේදී උත්සාහ කරනකොට තිබුණ අඩුපාඩු ටික ලයිස්තු ගත කර ගඩ. ලයිස්තු ගත කරගෙන ඒවා එකින් එක හරි හදාගණ්ඩ උත්සහ ගණ්ඩ එක පාරටම ප්‍රතිපාල ආප දවසර ලොකු නන්දුවක් ඇත්වෙලා ය පරණතත්තර වැටනවා. අපේ ජීවිතයේ හරියටනිකං මේ දරුව දන්නව හොඳටම වතුරේ යම්කිසි බරක් සහිත හුලං ඇතුළේ තියෙන බෝල ටිකක් පාකරොත් එකව එකක බරනං එකක එක ප්‍රමාණයෙන් ලොකුණා ඒ වායු පීඩණය අනුව ඒ බරට සමුතුරයු තුල එකකව රැඳෙන් එකක තැන්වල එකට ආවේනික තැන න කොච්ට උත්සලා තිබ්බත් ආය ඒ බෝලය තින්ට යනවා. පාවනේවත්ති න භාගයක් ගිල නවත් තියනොයි අඩියම ය ඒවත් ය යි කොච්චරවාවි පරිමාණයක් කියරවෙලා තියෙනවාද සහ බර අනු බර මත සහ ඒ අයිං වෙලා තියන වතුරු ප්‍රමාණය මත තමයි මේක තීරණය වෙන්නේ කොච්චර මැද තැනකට හිටිනිිග අපිත්තේ වගේ එක පාටම අපි උඩට ඇදරදානෝ හැම උදාහරණයක් හොඳ උදාහනයක් මේක කියන්නේ අපි එක පාට මුඩට ඇදලලාදානවා හරියට නිකන් අ එක තැක තියෙන බෝලයක් අරගෙන්න්න උඩරදානො වගේ නමුත් අපි ආබව හිටපු තැනටම අපිට ආවනික තැනත් තියෙන අපේ කාරයක්ක්ෂවතාව අපි වර්ධනයකරගත්ත නත්තන් අපි හැමදාම ඉන්න එතන. හරි මම සාමාන්‍යයෙන් කම්මැලි පුද්ගලයෙක් නං එක පාරටම කාගේ හරි පෘතිඵලයක් දැකලා මොකක් කරිකක්ළලා මම එක පාර්ටම ගොඩක් ඉහලට මගේ වැඩකටයුතු ඉන්ටකෝ මම අදඉදම් බලාගන්නක කියලාක් කාම්ම රස්කරනවා මේ සස්කරනවා ෆයිල් හදනවා පොත් හදනවා ඇඳුම් පවා හෝදනවා ඔක්කෝම කරලා ලොකුවටම පටන් ගඩ ඔක්. කොම සූදාන කලි කරයි. අන්තිමනමකක්ද වෙන්නේ. අන්තිමට සිද්ධ වෙනදේ තමයි මොනවක්වත් කරගණඩ බැරිවෙනවා. රි මොනවත්ම කරගණ්ඩ බැරිවෙනවා ආපහෝ හිටිය දැන්ට වැටනවා. ඒමකද හදන්ඩ ඕනම තැන දරුවුණේ හැදුවෙන. අපි හදන්ඩ ඕන තැන තමයි අප මානසිකත් එම හැමදා මේ කියන. අප මානසිකත්ය හදන්්ඩ ඕන කියර කියන්නේ කාරයක්ෂම වැඩ කරන්ඩ පුළුවන් විදිහේ මානසිකත්වයක් අපි සකස් කරගඩඕනෑ. හරි ඒකට අදාළ මෙනෙහි කිරීම්. මම මේ අරමුණට ගිහාම මට ඇතිවෙන ලාබයන් අරමුණටයන් බැරවුණහම් මට ඇතිවෙන පාඩු සහ පැහැදිලිව මගේ වැරදි. දැනලා ඒවා තේරිලා ඒවා අඩුකරගණ්ඩ සැලසුම් හදණ්ඩ ෝනෑ. හරිද තමන්ගේ අවසා නිලක්කේ දක්වාම සැලසුමක් හදන්ඩත්ව වනේ ඒ සැසුමේ මැදවෙනකොට ඒ සැලසුම විමසල බලන්ට පුළුවන් විදිහට හැමදාම දවස ගානය හෝ සතියකට සැරයක් විමසුමක් කරන්න. ඒ සැලස මෙං පැහැදිලෝ කොතෙන්ට දැවිල්ලා තියන්න කියලා එම නැත වැඩන්න එක දෛනික කරන්න පුළන් එක බෝම හොඳ වැඩක් ඒකට පෝඩි විනාඩි දායක විතර කාලයක් ගතවේවි ඒක එතරම් ප්‍රශ්නයන්ේ විනාඩි දදායක කාලයක් ගතවෙයි එක තරන් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අරමුණ මිනිෙහි කිරීම සහ සැලසුම් කරණය සඳහා යම් කාලයක් තමන්ගේ අද දවසේ කටයුතු පිළිබඳව විමසීමක් කිරීම ඉත්තාම වැදගත්. දවස අවසානය කර කියැන්න යන්නේ වගේ විමසීමක් කරන්න පුළුව අංකමතියෙන් ඕනේ අද දවස තමන්ගේ වැඩ කටයුතු පිළිබඳව හොඳයි. ඉළඟට අපි බලමු ඉරඟකාරණාව තමයි ඔය දරුවන්ගේ පැත්තෙන් ඔටික තමන් බලන්ඩ හරිගටම මං ආසරයක් විභග කරන්න හිතාන්න නොකරන්නඩ හිතාගන්නවා නම්. අපි යම්හයකින් අප ජීවිතයේ තීරණයක් කරන්න තිරෙන මමයම කරන්න නෑ කියලාො. ඔය හිතුවක් කාර කම්මැලිකමට ඉඩදීල තියන ඔළුවට චුට්ටක් තට්ටුවදදාට හරි තටටවදල් බල ලබන අගෝස්තු මාස වෙනකම් මම නල් කරන්නේ කියලා. ලොකු වැඩත් දාගෙන් නැත්තම්. හරි තවසැරැක් ුරගාබලන් වනේ. එක්කෝ වෙනත් පාට මාලාවක් එක්කෝ කුමනොහෝ කාරණාවක් නැතුව. විභාගයක් නැතුව නිකං ගඉන්නවාන අ පරණ සටහන් ිකාරගෙන නැවතවාරයක් ඔය පුනරීක්‍ෂණ පන්තියකට හරිම අකර එක්ට සම්බන්ධ වෙලා අඩුපාඩු ටික බල්ලා කොහොම හරි විභාගය අඩුම තරමින් හැම කෙනෙක්ගේම අදහසත් තියෙන් වන සමාර්ථයක් හෝ ලබා ගැනීම උසස් පෙළ සමත් කියල කියඩ පුළුවන් තත්වයකට පත්වීමවත් අඩුම තරමින් තියෙන්ඩ වන ළමෙකුට උත්සාහ කරනං හැම උත්සහයක් තුළම අසමත්වීම නෙවෙයි විශ්වවිද්‍යාලයට යමත් නෙවෙයිය විශවිද්‍යාලට න්ට තමයි ක්කමට උත්සහ කරන්නව නමුත් අබමය සමත් වැන්ඩවුන කිය තැන ඉන්ඩ මුකද තමන්ට කවදහරි ඒක විශාල පසයෙන් අවශ්‍යයනවා. හරිද සමත් කෙනෙක් තීරණය කරනවා නං ඒක යම් කිසි සාධාරණයක් තියෙනවා. ඇනත් සමත් කෙනෙකුට උනත් හිතන්ඩ පුළුවන් මේ මා සහය මම නිකන්නන් ඉන්නේ . බොහොම කෙටි කාලයක් තියන්නේ කිය තීරණය කරඩ ඕනේ මේ මාස ගාන මම නිකන්නන් ඉන්නේ කියල තීරණය කර කරට පුළුවන් ඩු මහිතන ගක්කයි මේ ව කොටත් සූදානමින් ඉන්නවා. මේ වෙන කොටත් සූදාානමින් ඉවා ඊළඟ විභාගයට හොඳයි දැම්බලඩ ඊළඟට අපි මතක කරන්න ඒ දරුවන්ගේ පැත්තෙන් අවශ්‍ය කරටි තමන්ගේ අඩු පාඩු හදාගෙන යදියටට අනිවාරයෙන්ම ඉන්නවා දරුවනඒ එකත් පොඩ්ඩක් හිතන්නට ඕන තරන් ඉන්නවා. එහෙමගොඩා කසාර්ථක වෙලා මම දන්න ඉන්න ඕන තරගන්න.. ඉතා මසර්ථක භාවයට පත්වෙලා ඉහලම ප්‍රතිඵල ලබාගත්තා ඊළඟවතා වෙද ඉන්නවා ඉතින් එහෙම කරඩ පුළුවන් ඒක කරන්න බැර දෙයක් නෙවෙයි. දැඩි තීරණයක් ගණඩු මම මේකරනොහෙම කරපුය ඉන්නවා. හරිද මෙහෙම කරපුය ඉන්නවා ඇයහිද කිසිමම කිසි ප්‍රශ්නය නෑ මම මේ දේකරනවා මයි කියලා. දැඩි තීරණයක් කරගෙන නැවත අලුත්වෙන්ඩ සියලු අතීතය අතහළලදන් අඩුපාඩු හදාගෙන. මෙහෙම ඕන තරන් කරපුය ඉන්න නිසාවෙෙන් මට මේ කොහොමත්ම කරන්න බැරි දෙයන්නේ වේ කියලා දැඩි තරණයක් කරගෙන අලුත්මා අලුත් ජීවිතයක් ගත කරන්න හැබැයි. මාන සිකත්වය අද තියෙන මාසිකත්වය දිගටම තියෙන විදියට අදාගණ්ඩෝනේ එම නැත්නන් කැටුුවක් හිළඟට මේ දෙමපියන්ටයි පණිවිඩේ අපි මේ කියන්ටුන්දේ. උපේක්ෂා සහගත වඩෝනේ. තරවටුවක් කරට මක් නෑ ඒක හැබැයි කර්ඩුවඕන ප්‍රතිබලාබපුදසි නැවී. ඒ ආසන්න කාලයත් නෙවෙයි. ඒ කාල වෙන කොට දරුවඉන්නේ ඉතාම චිත්ත පීලාෙන් වඩ පුරුවන්. ඉතින් ඒ වෙලාවට ඇත්තට ඕන සහනයක් ඒ සහනය ලබා දීලා. පස්සේ තමයි යාට ක්‍රමාණුකූලව ගේ මාර්ග සකස් කර දෙෙන වැඩිරිවෙ දඩුන ගේ මානක කරන්න පුළුවන් මානසිකත්වය හද්ඩුව නෑ බයිනවා කියන එක මේ බනින්නට තියෙන්නේ දඩුවන්තෙන්ට තියෙන්නේ වැරද්ද කරන වෙලාවේ. ප්‍රතිපලය ආප වෙලාවෙෙනවෙේ. රි. ප්‍රතිපලය යාපෙලා යිනවන බයින්ඩෝ නෑ නැවත. ප්‍රතිපාලයක් නිවැදි ප්‍රතිපාය බලාපොරත්තිය අපිරන කියන හැඳයක්ම කාරණ සහිතව කරන්නෝන් නිවැරදි ප්‍රතිපාල බලාපොරත්තුවෙන් බයිනවනං බැනිය යුතු තියෙන්නේ ප්‍රතිඵාලයක් වෙලාවේ නෙවෙයි ඇත්තටම පසුව බයින්ඩ තිබ්බෙ කලින් ඒ වෙලා වේ තම තමන්ගේ වැඩකරගෙන ඒ කැනා අවධානයක් නැතුව වැඩිය දරුවාට අවශ්‍ය කරන අවධානය යොමු කරන්නේ නැතුව වාසය කිරීම නිසාවෙන් බොහෝ වැදි සිද්ධ වෙනවා කොම දරුව කියන්නේෙ දර දරුව කනෙ දෙමවපියුණනවේ. ඒහින්දා ඒ කට්ටියගේ මානසිකත්වය ගැන හොට හිතලා. එයාාව නැවත නිවැරදි කරඩ හානිිය අවම කරගඩ ක හැකි උපරිමදේ බල්ලා කරනවා මිසක්කා ඒ හානිය අවම කරගෙන කළ හැකි උපරිමදේ කරන්නට යම් අම්ම කෙනෙක් තාතකන තරනය කරනවන ස්සල්ලාම කරන්නන බනක කියලා. ඒ පරිසරය අනුව ඒයාගේ මාසිකත්තවයන විසල්ලාම කරන්නේ බයිනක කියලා ර බයින්ඩු ැම රහැන්නවේ තරහ පෙන්නින් බයින්ඩෝන එක දක්ද කිලබලා. ඉළඟට මහා දරුණු කතා නද මට මේ ඔක්කොම එපා වෙලා තියන්නේ මම හරීර තියනවා අපේ පින්නත්න්නේ ම ඕනේ නැති දරුවන්ට හරීර හිතරි දෙෙන ආකාරයේ ගහනවට බයිනවට වැඩිය ඉතාම ප්‍රබල හිත්‍රදවීමේ කමවේද තියෙන ඒවට කියන්නේ අපි දෙමපියවා කල්පනා කරන්න ඒ මානසික දඩුවම්. දඩුවම කියන එකරිදවීම සඳහා ගහනම කියන්නේ කායික දඩුවම් බයින සහ ඇනුම් පද සහ හිත රිදෙන දේවල් කීම මානසික දඩුව. හුඟවක් කෙලාවටේ හිත රිදෙන දේවල් කියවෙන්නේ තමන්ගේ හිතහදාගන්නට සමහර දෙමප ගොඩක් ැප කිරීම කර ඇති සියලු දේ අතහැල්ල දාලා ගොඩාක් කැපකිරීම් කරලා බලාපොත්තු වෙච්ච ලක්කට දර්වෙකුට ඇට බැවුුණොත්. ඒක කරපු දේවල් කියවන්ඩ කාරණාවක් නෙවේ. ඒවා හිමිං පසුවයි පසුව තමයි ඒවා මතක්කදනු මේ වෙලාව කියලා කියන්නේ ඇයි මේ දරුවාාව මානසික වටහන්ට උත්සාහ කරන්න. මම කියන විදිහම කියන්න හගාක්කායි කියනවා මට ආය ජීවත් වෙලා වැඩක් නෑ. සමහර ඇයි කියනවා. වාටිකක් කන්් හිතෙනවා කියලා සමහරයි කියනවා සමාජයට මුුණ දෙන්නෙක ොහොමද කියනවා සමහර කියෙන මමුලු ජීවිතයේ බලාපොරොත්තු වනේ මේ දරුවාගේ විභාගය සමත්වීම මංමුළු ජීවිත කැපකරේ ඒ කර කියනවා එතකොට ඒ හැම දෙයක්ම වතුරේ ගියා කක් කියනවා. ඒ හැම දෙයක්ම මට නැති වනා කිය කියනවා. දැම්ට එකයි මලත්තකයි කියෙරකෙන ඔයිට වැඩියෝ හොඳයි මා මරල දැම්ම නම් කියරකිෙනවා මේ පුංචි හිතකටම ක්කොම දරගන් හරයමාරුවේ ඉතිං ඒක හිදා අපේ දෙමව්පිය කල්පනා කරන්න ඕ ඔයවගේ කියන්න මේ වෙලාවෙ නං කියන්නේ මේ විභාග අසමත් වෙච්ච වෙලාවේ නං කියන්නේ ඇත්තටම තමන්ගේ හීන දීනක මයි ඒක හරිද මේක නෙවෙයි කියන්නු වෙලාව තව සතියක්ින්ට දෙකක්ඉට හොඳට හොඳට ලමයාගේ මනස ටිකක් තියෙන පීඩනයෙන් අහිගෙනකං ඉන්ඩ. ඉඳලා හිමින් සැරේ කියලා දෙට. හිමින් සරය කියලා දෙඩු නෑ ටවේ පුතේ මම මෙච්චර කැප කිරීමක් කරන්නවාට මෙච්චර වීරයකින්ං කටයුතු කරන්න මෙච්චර දුක්විදන්නවා හදා. හරි මගේ බලාපොරොත්තු මට වැඩිය ඉසරහටයන. කෙනෙ තාත්ත කෙනෙ එක බලාපොරොත්තුව තමයි අපි දන්වය හොඳටම ලෝකක් කිසිීම කෙනෙක් තමන්ව සමකරනවාට හෝ තමන්ගේ ඉදිරියට යනවාට කෙනෙක් ලේසියට කැමති වෙන්න නැහැ තමන්ට වඩා දියුණුවනවට තමන්ව සමකරනවාට හැබැයි අම්මතාත තමන්ගේ දරුවන් කෙරෙහි තියෙන අදහස තමයි සමව ඉන්ඩවත්්‍ය පා අපිත් එක්ක සමවඉන්ඩ එප අපිව පසු කර ඉදිරියටයා යුතුමයි අපේ සීමාවන් නික්මාව කට් ය දියුණ වෙන්ඩෝනෑ කියෙන තැඳ ඉන්නේ දෙම අප. ඇ ඒ බව කියල දෙන්න කරුණාවෙන් මෛත්‍රයෙන් කියලදඩ පුංචි කාලන වින්ඳ දුක් කියලදඩ ඔල අසාර්ථකුණොත් අපිට එ තත්ත්ය කිය දෙඩ ඒ එක දවසක් තමන්ට හිතිච්චහම කිය දෙන එකක් වඩ බෑ ඒක අභිප්‍රේරණයක් ඇකැනනි මෝටිවේශ එක ළමයාව අභිප්‍රේරණය කිරීම දෛනිකව සිද්ධ වෙන්ඩෝන එක සැලසුම් සහගතව සිද්ධ ෙන්ඩෝන කවදක් ඒේවගේ දවල් කියන්නට මතක නොතිබ තමන්ගේ වැඩකට තුටික ක්කෝම කරර හිටි අය මෙන්නට විවාහග අසමත් වන් හම ඒ අභිපේරණ වාකයන් ගියගෙන කියෙනන හැබැ අිපේරණය කිරීමේ අදහසින් නෙවෙයි තමන් හිතාහදා ගැනීමේ අහසින්.ඒ තේරෙන් නෑ මානසික අදත්වයන් තේරුම් ග්ඩුවන අවත් කෙනෙක්කගේ මනසකට රිදෙන්නේ නැතිවන්නඩ අපිය අවවාදෙන්න්නඩෝඕන අපේ ක්‍රියාකාරකං සිද්ධ කර ගන්ඩුවන. අසාර්ථක වඩ පුළුවන් ඕන තරම් ඒ අසාර්ථකත්වයන් තුරින් සාර්ථකත්යකට එඩ පුළුවන් විදිහටයි ප්‍රශ්න විසඳදඩෝන. සහරයගේ ප්‍රශ්ණවිසදීම ඒ අසාර්ථකත්තයෙන් අසාර්ථකත්වයට කෙනෙක් වැට ආකාරයට පැය ගනන් කල්පනා කරන්න වෙන ඇනුම් පද ආකාරයේ දේවල් ඕනෑ තරම් මේ වෙනකොටත් දරුවන්ට කියලා න්නං අපේ අම්මේ තාත්තේ ඒවා ගැන හිතලා. ඒවා ගැන හිතලා ඒවා ආපහු ගණ්ඩවශ්‍ය කරන වැඩේ කරන්නේ ගැන සමාවෙන්ට මගේ දරු මම්ම එක කිවවාගෙනක නෙව. ඒවා ගැන ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවී ඉක්මනිින්ම දරුවන්ට තේරෙන්ඩුනේ ඒකමේ ඔ මේ හාදිස්සියේ කියපි එකක් අපේ අම් එහෙම නෑ අපිත අත් හම නෑැක තේරෙන් ෝන. එකකන්දා. මඇත එකතුලා සැලසුක්හදර ළමයත්ත එකතුවෙලා පුලුවන්නගේ සැලසුම ක්‍රියත්මක කරඩඕනේ. කරුණාවෙන් මෛත්‍රයෙන් කියාදීම තමයි ගොඩාක්ම ඇදගත්තෙන්නේ. ඒ ඔක්කොම කරන්න නම් තමන් මානසික වැටෙන්නේ නැතුව ඉන්ඩ දක්ෂ වඩෝනේ. තමන්ගේ පැත්තෙන් මානසික වැටෙන් නැතුව කටයතු කරන්න තමන්ගේ පැත්තයෙන් දක්ෂවැඩුනු ඕනම දෙයක් එක්ක ලැජ්හා වෙෙන්ඩෝනේ. දරුවත් එක් කරට කර මානසික වැටිලනම් අම්මාගේ තාත්තාගේ මානසිකත්වය දියුණු කරගෙන න. ළමා මානසිකත්වය තියන සමහර අයට වැඩිහිටි වෙලා තියනෙ ළමාමානසිකත්වය. එකද මේ ළමා මානසිකත්වය තුළේඳගැ ප්‍රශ්න දිහා බලන්ට ගියොතුන් කවදාක්ව ජීවිතයේ දිනන්නට බැමොකද වැඩිහිටියක් නතුව ලමයින්ට දුණ වඩ බෑ. ඇ එත හිඩෝ නෑ වැහිට වැඩි හිටියක් කියලා කියන්නේ අධදැක බහුල ප්‍රශ්නයකට මුණදට දන්න සකසුරෝමින් වැඩ කරනට දන්න. රුණාව මෛත්‍රය මුදිතා උපේක්ෂා වැනි ගුණාන් ගයන් ගිම්පපු ෝෂණය වෙච්ච නිවැරදිව වැඩි හිටියෙක් කියලා කටඇල්ල කතා කරට පුළුවන් තත් එක වැඩිහිටියක් බාට පත්වෙන්ට ඕන. එතකොට තමයි එයා අනිත්තයටඩිය ලොකු අත්දැකීමක් තියෙන කෙනෙක් නිසා ඉතාමත්ම හොඳින් ඔය ගැටලු විසදාගන්ට පුළුවන් වෙන්නේ එතකොටයි ඉතිෙ හිදා. කල්පනාර්ඩෝනේ ඉතා හොඳින් කල්පනා කර්ඩෝනේ මම මේ දක්වන්න ප්‍රතිචාර හොඳද ප්‍රතිචාර ඇතිද මම ප්‍රතිාර දක්වන්නඩ වන කොහොමද කියර දෙමපව කල්පනා කරඩෝන. වගේම දරුවත් කල්පනා කරණ්ඩඕනේ මගේ අසාර්ථකත්ට හේතු මොනොද කලා හේතු නැතිරගන්න කටයු කරඩ දියටට සහයෝගයෙන් අපි එකිනෙකා පරයායන්නේ නැතුව එකනකා චෝදනා කරගන්නේ නැතුව එකනෙකාට ඇතිවෙන චිත්ත පීඩාවල්ල්ට ඒ පීඩාවන් නැති කර ගැනීම සඳහා නොයකුත් තමන්ගේ ඇතුලාන්තේ තමන්ගේ ඇතුළන්තේ සුද්ද කරග්ඩ නොයකුත් කාරණාවන් සාකච්ඡා කරන්නේ නැතුව අපිට පුළුවන් වඩෝනේ නිවැරදිම තැනකට අපේ ජීවිතය අරගන්ඩ ඉතා නිවැර තැනකට අප ජීවිතය අරගණ්ඩ පුළුවන්කමති යන්න ඕනතිඒ සඳහා හැම කෙනෙක්ම දැඩි අවධානයක් චොම කරඩ ඕනෑ ංචි ප්‍රශ්න ලක ප්‍රශ් කගන්න හොඳනෑ සම්මා සම්පුදුරජාන් වන්සේ දශනා කල තියන කාරණාවක්තියන පින්නත්න්නේ අර කලින් මංකිව සම්මෝහෝ විපාකය පර්ේෂණ විපාකය කලති ගක්කි වන. අන්න ඒවගේ ඒ අපට හරි වැදගත්යේ දේශනා කල තියන්දෙ දුකක් කාබපුහා මොකද කරන්න. ඒ දුකක් කාපුහාම නැවත දුකක් ඇති නොවෙන්ඩ මොකදද කරන්නේ කෙනෙක පර්ේෂණය විපාකයක් ඒ දුකහින්දම ඇතිවෙන. ඉති ඒ බවත් මතක්කරමින් තව, ඉඟ කාරණාවකෘත් තියෙනවා ත මතක් කරඩ ඕන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට අපේ ජීවිතය අනිවාරයකොට සකස්කරගණඩ ඕන මයි. මොකද එතනයි තියෙන්නේ මානසිකත්වය නිරවුල් කරගැනීමේ වගකීමක්. මානසිකත්වය නිරවුල් කරගත්තේ නැත්තං කවදාක්වත් අපිට අපේ කයවත් හරියට පවිච්චිරන්න බෑ. හැම නිමේෂයක්ම බලන්ඩෝනෑ. ගොඩක්ම නිරදි ආකාරයක මානසිකත්තයක් පාත්තගන්ඩ හැම වෙලාකම එහම නැත්තං අපිට දියුණුවෙන්ඩ පුළුවන්කමක් ඇත්තේම නැතිවෙනවා සාර්ථක මනුස්සෙක් බවට පත්වෙන්ට ඕනනං හැමවෙලේම සත්‍යවාදීව තමන්ගේ අඩුපාඩුව දැකලා ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න සැලසුම් හදලා ඒ සැලසුම සැලසුමේ ප්‍රගතිය මේ විමසර ලඩුව සැලසු මේ ප්‍රගතිය හැමලේ විමසල බල්ඩ හැම දිනකම විමසල බලන්ඩෝන එහම නැත්තං කවදාවකත් අප සාර්ථක වඩ පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. ඉතිං මේ දේවල් ගැන තව දුරටත් ඉතා හොඳ විමසන්ඩ ජීවිතයේ කොතනක හරි වරදිට පුළුවන් ඒ වැරද්ද අන්න වාරයෙන් නිවැදි කරගන්නඩ ැඩි අදිෂ්ඨානයක්ඇති කරගණඩුනේ රද අනිවාර්රෙන් නිවැදි කරගන්නඩ දැඩී අධිෂ්ායක් ඇති කරගන්න ඕන එෙමනැත්තම් බෑ. එමනැත්තම් අපිට අපේ ජීවිතය ඉතා සාර්ථ කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැ. හැම පැත්තකම් හාත්පසිම්ම හාත්පසිම්ම යහපත සිද්ධ කරගන්න කෙනෙක් බවට. පත්වෙන්ට ඕන ඉති හිතමයි රැකගණ්ඩ ඕන හිත සකස් කරගන්න වැඩ පිඩිවෙලක් තමන්ගේ පැත්තෙන් ආවරණය කරගණ්ඩ ඕනේ හිතා හරිම විකාර රූපී දෙයක් කාමච්චන්ද ව්‍යපාද තින විිද උද්‍යාචක ුච්චා චිච්චා කියෙන ධර්මතාවලට අනුකූලව නොයකුත් තාසාාවන්න වට නයකුද් දෙවල්ලට ය නිවරණ ධර්මයන් වොට හිත යනවාන ඒවයින් අතමු දවාගන්න ක්‍රමවේදය අපි සකච්ඡා කරලා තියෙනවා ඇතිේ යනුව හිත සකස් කරගෙන හිතාම ඉහලම දක්ෂතා තියෙන කෙනෙක් බවට පත්වෙන්ට ඕනේ සේසෙන් මානසිකව වැටෙන්නේ නැතුව මානසිකව අපි කඩා වැටෙන්නේ නැතුව හයිහත්තිය තියෙන උපරිම ශක්තියෙන් තමන්ගේ අභිමානය පැරදරි කරගන්නට බලාගෙනඉතාම හොඳින් කටයුතු කරගණ්ඩෝනේ ඒ සඳහා අපේ දරුවන්ට දෙමෝපියන්ට ශක්තිය දෛරය වීර්ය අධිස්්ටානය වාසනාව ප්‍රඥාව ලැබේවා කල ප්‍රාත්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ඉති නිවසේදල අදවසේත් මේ ධර්මේශ්‍රවනය කරන්නට පින්වන්ත ඇත්තැන්ට අවස්ථාව ලැබෙන්නේ කල යාමි්‍ර දායකත්වය ලබා දෙන්න පින්වන්ත ඇගේ බැතිවර දායකත්වයත් ඒ වගේම ජයම ගරූප අහනි කාර් මණ්ඩලයේ ඒ කාර්භාරයන් හේතුවෙන්. ඉතින්ගේ දෙපාර්ශයම එකමුතු වෙලා අපිට නිවසට මේ ධර්ම දේශනාවන් රැගෙන එන්නට කලයානමිත්‍ර දාානය ලබා දෙන්නට ගන්න උත්සාහය හේතුකර ගැෙන සසර වසනතා කල් ඒ ඇත්තන්ට පාපමිත්‍රියන්ගේ ඇසුරක්නන් සිද්ධ නොේවා කල අනමිත සම්පත්ය නිබඳව නිරතුර ලැබේවා අවසානේදී උතුම් නිියනික් සනසෙන්ඩ හේතුව ඒවා කිය ප්‍රාත්ථනා කරම. ඉන් දද දවසේ කල් අනමිත්‍ර දායකත්වය වසයෙන් සඳහන් කලා තියෙන පිනත්න්නේ. දෙහිවල පදිංචි උපාලි ප්‍රනාාන්දු මහතා සහ එම මහත්මය කියලයි. දෙහිවල පදිංචි උපාලි ප්‍රනාාන්දු මහතා සහ එම මහත්මය කියලයි. මැයි මාසේ නමවෙෙනදිනට යෙදෙන අප දියනියගේ ජන්මදිනය නිමිතිි කරගෙන. ඇයට සිෙත්පැතිීම සහ ලක්වාසි ලෝකවස් චැමර ධර්මයවබෝධය පිණිසයි. ඒ අය මේ ධර්මදේශනාවේ දායකත්ය දරන්න ඉති අපි පින්බර දියනිය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු අපි කළපින් අනුමෝදන්වේ හා දීර්ඝාශවේවා මේ සියලු පුන්න ශක්තිය. ක් නිරෝගී චිරජීවනය සඳහාම වේවා කලබි ප්‍රාර්ථනා කරමු හට දවසේ උපන්දිනය යෙදිලා තියන ඒ පින් බරදිීනයට වගේම උපාලි ප්‍රනාන්දු මහතා සහයම මහත්මය ඇතුරු සුජිවතවාසයකන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කර ප්‍රාර්ථනා කරනයි වගේම යාලා වෙනුවෙන් මේ පරලෝ අ ස ම තමිත්‍රා දිනදම මේ පින් න මුදනේවා ඒ අත්තද ුක්‍රති ගමීවා සහනස තු ියනින් සැසේවා. හැමදිනාටම උතුම් නිියනිින් සැසිනට මේ ධර්මදානමය පුුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කිය ප්‍රාථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සන්නයි.